අයිබන් මම ඉස්සලාමට මේ කතාව කියෙන්න මේ කතාවට අනුව 1989 දී එක්තරා රුසියානු බොහුවිද්‍යාඥයන් කණ්ඩායමක් සයිබීරයේ බොහොම දුර බැහැර ස්ථානයක කිසියම් ව්‍යාපෘතියක් සිදු කරමින් ඉන්නවා. ව්‍යාපෘතිය සඳහා වුණට පොළොවේ ගැඹුරු කුහරයක් ගැනීමට සිදු වුණ බවත් කුහරයේ ගැඹුර කිලෝමීටර 14.5ක් වුණ බවත් පැවසෙනවා. කොහොමද දැන් ඔවුන් තමන්ගේ උපකරණවලින් පොළොව කැණීම් කරන අතරතුර හදිසියෙම උපකරණයේ විදුම් සිදු කරන කොටස වේගෙන් කරකවන්න පටන් ගන්නවා. කරන නිසා කුහරයේ පතුලේ විශාල කොටසක් කැඩී ඇති බව විද්‍යාඥයන්ට තේරුම් යන විට ව්‍යාපෘතිය කල්මනාකරු ලෙස සේවය කළ පුද්ගලයා කුහරයේ තුළට තාප ප්‍රතිරෝධී මයික්‍රොෆෝන කිහිපයක් සහ වෙනත් මිනුම් උපකරණ කිහිපයක් ඇවිමට තීරණය කළ බවත් මේ කතාවේ සඳහන් වෙනවා. මේ අවස්ථාවේදී බොහුවිද්‍යාඥයන් පුදුමයට පත් කරමින් පුදුම දෙයක් සිද්ධ වෙනවා. කුහර පතුලේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2000ක් තරම් ඇදහිය නොහැකි ඉහළ මට්ටමින් තිබෙන බව උන්සෝ ගන්නවා. මයික්‍රොෆෝන ඊටත් වඩා විස්මයජනක ශබ්ද ඇසෙන්න පටන් ගන්නවා. ඉතා දරුණු වේදනාවකින් මේ කෙන මිනිස් විලාප හා සමාන ශබ්දයක් මයික්‍රොෆෝන හරහා කණ්ඩායමට අසන්න ලැබෙනවා. මේ ශබ්ද තප්පර 17ක් වැනි කෙටි කාලයක් පටිගත වුණු අතර අධික උෂ්ණත්වයේ මයික්‍රොෆෝනයේ පසු උණු විනාශයට පත් වුණා. විද්‍යාඥයන් පිරිස උපකල්පනයකට පැමිණ බව කියනවා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ උපකරණ නිරයේ සිදුරු කළ බවත් මයික්‍රොෆෝන හරහා ඇසුණු ශබ්දයේ නිරයේ පැහෙන මිනිසුන්ගේ විලාපය බවත් ඔවුන් කියනවා. ඉතින් මේ කතාවන ඔවුන් ඒක විශ්වාස කළ බවත් වහාම තම රැකියා ස්ථානයෙන් ඉවත් වීමට ඔවුන් කටයුතු කළ බවත් සඳහන්. ව්‍යාපෘති බිමේ සේවය කළ වෛද්‍යවරුන් මෙම සිදුවීම හමුවේ කම්පනයට පත් වූ අයට ප්‍රතිකාරයක් ලෙස ඔවුන්ගේ කෙටි කාලීන මතකයේ මකා දැමීම බව සඳහන් වෙනවා. ඉතින් වෛද්‍යවරුන්ගේ මේ ක්‍රියාව නිසා මේ සිදුවීම ප්‍රවෘත්තියක් විදිහට ලෝකේ පුරා පැතිරෙන්නේ නැති බව ඇතැම් අය විශ්වාස කරනවා. තවත් අතුරු කතාවකට අනුව එදින රාත්‍රියේ ව්‍යාපෘති බිමේ නැවති සිටි සමාජිකයන් තවදුරටත් කම්පනය පත් වූ බවට කියනවා. මේ විදිහට කනලද කුහරෙන් පිට වූ දීත්මත් වායුවකින් පියාපත් සහිත විශාල යක්ෂයෙකු සටහන් වී රුසියානු බසින් මම ජයගත්තෙමි යන වචනය ගිනිදැල් වලින් සටහන් වූ බවත් වෛද්‍යවරුන් ඉන්පසු කම්පනය පත් වූ අයගේ කෙටි කාලීන මතකය මකා දැමීමට ක්‍රියා කළ බවත් සඳහන් වෙනවා. 1989 ඉඳන් මෙම කතාව කුඩා ක්‍රිස්තියානි ප්‍රකාශන සහ ප්‍රවෘත්තිවල පළ වුණා. නමුත් ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක සයිබීරියාවේ මෙවැනි අද්භූත සිදුවීමක් ඇති බවට වාර්තා කළා නැහැ. සමහර ඉවැන්ජලිකවරුන් සහ බයිබලයේ සඳහන් කරුණු විග්‍රහ කරන පුද්ගලයන් නිරේ භෞතික ප්‍රයත්න ඔප්පු අනගි අවස්ථාවක් විදිහට මෙම කතාව දැක්වුවා. එම වසරේදී ට්‍රිනිටි බ්‍රෝඩ්කාස්ටිං නෙට්වර්ක් නැමැති ක්‍රිස්තියානි ආගමික නාලිකාව මෙම සිදුවීමට ශාල ප්‍රචාරයක් ලබා දෙනවා. විද්‍යාඥ නිර්ධාරණය කරගත් නිරේ නමින් ඔවුන් එය ප්‍රසිද්ධ කරනවා. පසුව අනෙකුත් ක්‍රිස්තියානි මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කරා මේ පුවත පැතිරෙනවා. නමුත් මේ සියලු ප්‍රචාරණ පදනම්ුණේ ශක්තිමත් මූලාශ්‍ර මත පදනම්ුණේ හැබෙන්න සයිබීරියානු පොළවේ මෙතරම් ගැඹුරට කුහරයක් යනු බවට හෝ ඒ ආශ්‍රිත ව්‍යාපෘතියක් ගැන කිසිදු සාක්ෂියක් නැහැ. නිරේ ශබ්දය සැලකූ තප්පර 17ක් දිග හඬපටයවත් මොවුන් ඉදිරිපත් නොකළ බව සඳහන්. එම හඬපටයෙන් බොහෝ කාලයකට පසු කල්ලිට පැමිණි අතර හඬපටය ගැන පසු කලක ගැටලු ඇති වී ඒ සාවද්‍යයක් බවට පත් වෙනවා. ඉතින් මේ දින කාලයක් යද්දී සයිබීරියාවේ විද්‍යාඥයන් පිරිසක් සොයාගත් නිරේ ගැන විවිධ ආගමික නිකායන් ලබා දුන් ප්‍රචාරයේ කාලයත් සමග යටපත් වෙනවා. නැවත මේ සිදුවීම 2002 අවුරුද්දේ ප්‍රචලිත වීමට පටන් ගත්තා. අද්භූත සිද්ධි ගැන සාකච්ඡා කරන ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ කෝස්ට් ටු කෝස්ට් AM හි නිර්මාණකර වූ ආර්ට් බෙල් එක දවසක් නිරේ නැසුණු ශබ්ද පිළිබඳ වැඩසටහනක් කිරීමට සූදානම් සිටි. ඒ අහම්බය ගැන පුදුමයට පත් වූ එක්තරා ශ්‍රාවකයෙකු පණිවිඩයක් එදා තප්පර 17ක් කාලයක් විද්‍යාඥයන්ට ඇසුණා කියපු නිරේ ශබ්ද සටහන් හඬපටේ එවා තිබුණා. ඒ කතාව කොහොම වුණත් මුල ඉඳන්ම මෙම සිදුවීමේ කිසිදු කරුණක් සත්‍යාපනය කළ නොහැකි වුණා. එසේනම් හඬපටේ පැමිණියේ කෙසේද? මේ සඳහන් ඇති එක් ජනප්‍රියම පැහැදිලි කිරීමක් වන්නේ 1972 අවුරුද්දේ නිකුත් වූ බාරොන් බ්ලඩ් නම් බිහිසුණු සහ ත්‍රාසජනක කතා මාතෘකාවක් රැගත් චිත්‍රපටය. එම චිත්‍රපටයේ යොදාගත් ශබ්ද ප්‍රයෝග පාවිච්චි කරමින් සංස්කරණය ලද අනුවාදයක් සයිබීරියාවේ සිදුවීමට අදාළ හඬපටේ විදිහට ඉදිරිපත් කළ බව කියවෙනවා. අන්තර්ජාලයේ භාවිතාව ජනප්‍රියම සමග මෙම හඬපටේ පිටපත් ඕනෑතරම් YouTube channel මාධ්‍යවල සැරිසැරීම ආරම්භනවා. Well to Hell Hoax නමින් අද මෙය අන්තර්ජාලය තුළ ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒකතා කොහොම වුණත් පොළොවේ සිදුරු කරමින් සයිබීරියාවේ සිදු කරපු භූගර්භ අධ්‍යයනය ගැන කිසිදු සත්‍ය මූලාශ්‍රයක් නැමැති වුණත් රුසියාව ඒ වගේ පරීක්ෂණයක් නොකළ බවට එයින් කියවෙන්නේ නැහැ. සීතල යුද සමයේදී එක්සත් ජනපදය සහ සොවියට් රුසියාව විවිධ ක්ෂේත්‍රවලින් එකිනෙකා හා තරඟ කරමින් සිටියා. අභ්‍යවකාශය වගේම පෘථිවි භූගර්භයේ ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියක් 1950 දශකයේ අග භාගයේදී ආරම්භ තිබු අතර සොවියට් රුසියාව එවැනි ව්‍යාපෘතියක් 1970 දශකයේදී කෝලා සුපර් ඩීප් බෙයා හෝල් නමින් නෝර්වේ රාජ්‍යයට ආසන්න කෝලා අර්ධද්වීපයේ ආරම්භ කළා. එම ව්‍යාපෘති අතරතුර කිසිදු අද්භූත යමක් වාර්තා වුණේ නැහැ. නාවික තාක්ෂණය යොදාගෙන ඉපදු විදුම් උපකරණවල තත්ත්වය පරීක්ෂා කරමින් ඛනිජ සම්පත් පිළිබඳ විස්තර ලබා ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණ වුණා. මුලදී රුසියානු විද්‍යාඥයන් සැතපු 9ක් තරම් ගැඹුරට මෙම කුහරයේ කණිනට අදහස් කළා. අනපේක්ෂිත අධික උෂ්ණත්වය හමුවේ ඔවුන්ගේ විදුම් උපකරණවල සැතපුම් 4.5ක් ගැඹුරින් නතර වීමට සිදු වෙනවා. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ක් පමණ වන අතර ඔවුන් පුරෝකථනය කළ උෂ්ණත්වය ඒට වඩා දෙගුණයකින් වැඩි අගයක්.
1992 අවුරුද්දේදී කෝලාරදා දීපයේ කළ ව්‍යාපෘතිය අතර දැමුණු අතර එම කාලවකවාන තුළ සයිබීරියාවේ පොලෝ කෝරකින් ඇසුරු නිරය හඬ ගැන පුවත් සංසරණය වෙමින් පැවතුණා. කෝලාරදා දීපයේ විද්‍යාත්මක ව්‍යාපෘතියක් සමග සයිබීරියාවේ සිදුවීම කිසියම් පිරිසක් ඇඳන්න උත්සාහ කළ නිසා ඇතැම් පුද්ගලයන් සැබෑ ලෙසම නිරය හඬක් ඇසුරු බව විශ්වාස කිරීමට පෙළඹුණා. කොහොම නමුත් සයිබීරියාව සහ කෝලාරදා දීපය යන රුසියාව තුළ එකිනෙකාට බොහෝ ඈතින් පිහිටි ප්‍රදේශ දෙකක්. ඒ අතර විවිධ ආගමික ප්‍රචාරක මාධ්‍ය විද්‍යාඥයන් එළිදරව් කරගත් නිරය වැනි මාතෘකා යටතේ සිදුකළ තර්කානුකූල හෝ පැහැදිලි සාක්ෂ්‍යන් නැති සිදුවීමකට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නා. අනෙක් අතට සරලම කිසිදු කැණීම් උපකරණයක් හෝ සංනිවේදන උපකරණ ෆැරන්හයිට් අංශක 2000ක්, ඒ කියන්නේ සෙල්සියස් අංශක 1100ක් පමණ තරම් ඉහළ උෂ්ණත්වය හමුවේ සාර්ථකව ඉතා කුඩා වේලාවක් හෝ ක්‍රියා කළ අය සිටීම සිතා ගන්නට බැහැ. ඉතින් මොකද්ද මේ නිරය කතා? මේ වගේ කතා අපි විවිධාකාරයේ දෙස් විදෙස් ජනප්‍රවාද කතා අසා තියෙන. එම ජනප්‍රවාද මත පදනම් වූ කලා නිර්මාණත් ඕන තරම් තියෙනවා. ගොඩක් ජනප්‍රවාද වලට අන්තර්ගත සිදුවීම් වියත්තේ ඈත අතීතයේ සිදු වූ දේ විදිහට තමයි පැවසෙන්නේ. එම සිදුවීම් ඔප්පු කරගන්න හැකියාවක් පවතින භෞතික සාධකත් බොහෝ දුරට ඉතිරිලා නැහැ. අන්න මේ හේතුව නිසා ජනප්‍රවාද කලකපටන් ජනතාවගේ සිතුල් පවතින කතාන්දර හෝ පුරාවෘත්ත බවට පත් වෙනවා. ඊට අමතරව අර්බන් ලෙජන්ඩ් මේ වගේම ජනප්‍රවාද හෝ පුරාවෘත්ත වල නවීන ස්වරූපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අර්බන් ලෙජන්ඩ් එකක තියෙන විශේෂත්වය වන්නේ ඒට පවසන කතා බොහොමයක් මෑත කාලේ සිදු වූ දෙයක් විදිහට විස්තර වීම. ඒ වගේ අන්තර්ගතයේ බැලුවෙලමට සත්‍යයට ඉතා සමීප වූ සැබෑම නේවා අසත්‍ය විකෘති කිරීම සහ අතිශෝක්තියට නැංගු කතා. සමහර විට යම් තාක් දුරට සත්‍ය වූ කතාවක් සිදුවීමක් පදනම් කරගෙන විකෘති කිරීම සහ අතිශෝක්තියක් සහිතව අර්බන් ලෙජන්ඩ් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. සත්‍යයට ඉතා සමීප ලෙස ඉදිරිපත් වෙන ඒවා පිළිගැනීමට ඇතම් අය පෙළඹෙනවා. ඉතින් රුසියාවේ සයිබීරියාවේ කන ලද කුහරකින් ඇසුරු නිරය හඬ පිටුපස තියෙන්නේ මේ වගේම කතාවක් කියලා අපිට හිතන්න පුළුවන්.